1960 නොවැම්බර් මාසේ 5 වෙනිදා බටහිර බෙංගාලයේ ක්‍රිෂ්ණ නගර වලින් පටන් ගත්ත කතාවක් ගැන තමයි අද මේ කියන්න හදන්නේ. මෙන්න මේ කෙව දවසේ දෙලඳු පවුලක කාන්තාවකට දියණියක් හම්බ වෙනවා. මේ චූටි කෙලිපැටියේ රානු මාරියා මොන්ඩල් කියන නම තමයි අමතාත දිව්වේ. මොකද මේ පවුල කතෝලික පවුලක් නිසා. හැබැයි මේ පවුලේ මේ කෙලිපැටියේ ඉපදිලා මාස 6යි ගත වුණේ. මේ චූටි සිඟිත්තියගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවිතක්ෂයට පත් වෙනවා. ඊට පස්සේ මේ රානු හැදුනේ ඇගේ නැන්දනිය ගාව. ඒ කොහෙද දන්නවද? බටහිර බෙංගාලයේම රණා ගාඩ්වලයි. ඇය හැදි දැඩි උනේ රණා ගාඩ්වල. බහා තොරණ කාලේ ඉඳන්ම ඒ චූටි කෙල්ල සංගීතයට මහා ඇලුම්කමක් දැක්කුවා. මොහොමඩ් රාෆි, මුකේෂ්, ලතා මංගේෂ්කර් වගේ ඒ කාලේ තරු බවට පත් වුණ ගායක ගායිකාවන්ගේ ගීත තමයි ඇය හැම වෙලාවකම මුමුණ මුමුණ හිටියේ. අවුරුදු 19ක් වුණා විතරයි ඇය විවාහ වෙනවා. විවාහ වෙලා ඇය තමන්ගේ සැමියාත් එක්ක මුම්බයි නගරයට ජීවත් වෙනවා. ඇයගේ පියාගේ නම කියන්න අමතක වුණානේ. එයාගේ නම තමයි ආදිත්‍ය කුමාර්. ඇය විවාහ වුණේ ඇයගේ නිවස අසලම ජීවත් වුණු බබ්ලු මොණ්ඩාල් එක්ක. එයා කෝකේක්. මේ කතාවේ නායිකා රනුට දරුවන් දෙන්නෙක් ලැබෙනවා. එලිසබෙත් රාති රෝයි සහ බබ්ලු මොණ්ඩාල් කියන නම ඒ දෙන්නට ඇයි තියෙනවා. 2009 වසරේදී ඇගේ සැමියා බබ්ලු ජීවිතක්ෂයට පත් වෙන්නේ ඇය මත නිවසේ පරිසියලක්ම පටවමින්. ටික කාලයක් තනියම ජීවිත සටනට මුහුණ දුන්න රනු ආපහු වතාවක් විවාහ වෙනවා. ඒ විවාහයෙනුත් ඇයට පුතෙක් සහ දියණියක් ලැබෙනවා. ඉතින් එතනදී ජීවිතයට ආර්ථික ප්‍රශ්න වතතේදී ඇය මුම්බයි වල ක්ලබ් එකක ගීත ගායනා කරන්න යනවා. ඒකත් ටික කාලයක් කරන්න උනේ. සැමියා හින්දා ඒ රැකියාවට ආයිබෝන් කියන්න ඇයට සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇය තමන් ඉපදුන පළාතටම ආපහු යනවා. දැන් කල්පනා කරන්න කිසිම දෙයක්. ආර්ථික ප්‍රශ්න හස උසටම නැගලා මොකක්ද කරන්න කියලා ඇය කල්පනා කළා. කල්පනා කරලා නම් නිකම්ම හිටියේ නැහැ. උදේ පාන්දරින් නැගිටලා ගෙදර වැඩ ඉක්මනින් අහවර කරලා ඇය යනවා රණාගඩ් දුම්රිය නැවතුම්වලට. හැමදාම උදෙන් දුම්රිය නැවතුමට යන රණු තමන් කොඩා කාලේ පටන් ප්‍රිය කරන ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරලා මුදල් උපයන්න පටන් ගන්නවා. ඔහොම කාලය ගත වෙලා යනවා. ඔන්න දවසක් ඇය දුම්රියකට නැගලා එක් ප්‍යාකා නග්මා හේ කියන හින්දි ගීතය ගායනා කරනවා. කවුදෝ කෙනෙක් මේ ඇය ගීතය ගායනා කරද්දී එය වීඩියෝ කරලා සමාජ මාධ්‍යට මුදාහරිනවා. මෙන්න දැන් ලයික් වැටෙනවා ඇහි පියන ගහන වේගෙන්. ඒ විතරක් නෙමෙයි ෂෙයා වෙනවා හෝගාලා. ඒ වීඩියෝ එක දකින ඉන්දියාවේ රියැලිටි තරඟයක් කරන මාධ්‍ය ආයතනයක් ඇයව හොයාගෙන රූපවාහිනී නාලිකාවේ පැවැත්වෙන රියැලිටි තරඟයක් වන සුපර්ස්ටාර් සිංගර් කියන වැඩසටහනටත් සහභාගී කරවනවා. ඇය ඊට පස්සේ තමයි තේරි මේරි කහානී කියන ගීතය හැපි හාදි ඇන්ඩ් හීර් කියන බොලිවුඩ් සිනමාපටය වෙනුවෙන් ගයන්න හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවෙක් සහ සංගීතවේදියෙක් වෙන හිමේෂ් රෙෂම්මියා විසින් තෝරාගෙන අවස්ථාවක් දෙන්නේ. 2019 වසරේදී අවුරුදු 26ක් වයසේදී ඉංජිනේරුවෙක් වන අතින්ද්‍රා චක්‍රබෝර්ති තමයි ලතා මංගිෂ්කර්ගේ ගීතයක් ගයන රානු මොණ්ඩාල්ව වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට මුදාහරින ලබන්නේ. ඔන්න රානු මොණ්ඩාල් ගීත ගායනා කරන හැටි දැන් ඉන්දියාවේ විතරක් නෙමෙයි මුළු මහත් ලෝකෙම ප්‍රසිද්ධයි. ඒ අතරේ ඇයට හැමෝගෙම පැසසුම්. ජනප්‍රිය නළු සල්මන් ඛාන් ඒ අතරේදී රානු මොණ්ඩාල්ට සුකොපපෝගේ නිවහනක් දෙන්නේ ඇයගේ ගීත ගායනාවලින් පුදුමයට පත් වෙලා. ස්වාති රෝපයි කියන දියණිය එන්න තැනක්වත් දන්නේ නැතුව හිටිය රානු මොණ්ඩාල්ට තමන්ගේ දියණියත් මේ වෛරල් වුණු ඇය ගායනා කරන ගීතය සහිත වීඩියෝ වෙහින්ද මුණ ගැහෙනවා. දැන් ඇය ලෝකෙම ජනප්‍රිය, ලෝකෙම ජයගත්ත කෙනෙක්. ආශ්‍රය කරන්නේ ඉහළ සමාජය. යන්නේ යන තැන මීඩියා වලින් ඇය වට කර ගන්නවා. ඇගේ හඬට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් බේරෙන්න බෑ. ඒකලෝ රණු මොණ්ඩාල් එක්ක සෙල්ෆි ඡායාරූප ගන්න පුරකනවා. දුප්පත් තිඩියට හිටිය ඇය මේ වෙද්දී අඳින්නේ පළඳින්නේ ඉතාම සුපිරි ඇඳුම් ආයිත්තා. කොන තොඹිලි වලින් පැටකමෙන් හිටිය ඇය මේ වෙද්දී කොණ්ඩ මෝස්තර දාන්නේ ඉහළ පෙළේ සැලොන් වලින්. ඒ විතරක් නෙමෙයි ඇය මේකප් දානවා, වටිනා ජුවලරි දානවා. කෙටියෙන්ම කියනවා නම් ඇය මේ වෙද්දී ජීවත් වෙන්නේ සුපිරි පන්නේ කෙනෙක් විදියටයි. ඔන්න දවසක් ඇය සාදයකට සහභාගී වෙන්න යනවා. එතන ඉන්න ඇයට ආදරය කරන රසිකාවියක් ඇය ගාවට සෙල්ෆි ඡායාරූපයක් අඳිනවා. ඒ වෙලාවේදී ඇයි කියනවා
ඔයා ගාව හරිම ගඳයි, මගේ ගාවට ඔයා එන්න එපා. ස්ටේෂන් වල කොණු දෝවිලි වැති වැති ගීත ගායනා කළ රණු මොණ්ඩාල්ට මුල අමතක වෙලා. ඒ දුප්පත් කාන්තාවට බැනලා එළවන්නේ තමන් දැන් ජනප්‍රිය තරුවක් කියලයි. ඔය ප්‍රවෘත්තිය හෝගාල සමාජ මාධ්‍යන්හි පැතුරුනේ ඊට අදාළ වීඩියෝවකුත් එක්කමයි. ඒ සිටිය වෙලා වැඩි දවසක් ගියේ නෑ. මෙන රණු මොණ්ඩාල් එයාගේ සමාජ මාධ්‍ය ගිණුම් වල අමුතු ඡායාරූපයක් එකතු කරනවා. රණු මොණ්ඩාල් නොගැලපෙන විදියට මේකප් දාලා තමයි ඒ ඡායාරූප තමන්ගේ සමාජ මාධ්‍යයට එකතු කර තියෙන්නේ. කළු පැහැති අය මේ ඡායාරූප වල ඉන්නේ සුදියක් වගේ. ඒ විතරක් නෙමෙයි, දෙතොල පුරා රතු පැහැ ලිප්ස්ටික් උලාගෙන. මේ ඡායාරූපය සමාජ මාධ්‍ය වල පැතිරුනේ හී ගහක වේගයෙන්. බොහෝ අය එයට ප්‍රතිචාර දක්වලා තිබුණේ ජෝකර් ලේඩි රණු මොණ්ඩාල් කියලයි. ඒ ඡායාරූපය ගැන ඇයගේ දුව එලිසබෙත් ස්වාති රෝයි මෙන්න මේ වගේ අදහසක් පළ කරලා තියෙනවා. අම්මව ඔය විදියට සමාජ මාධ්‍ය හැලු කිරීම ගැන මට ලොකු කනගාටුවක් තියෙනේ. අම්මට ආකල්පමය ගැටලුවක් තියෙන බව මම පිළිගන්නවා. ඒ හින්දා එයා මේ කරදර විහිින් දාගත්ත පළවෙනි වතාව නෙමෙයි. ඒ තමන්ගේ ජීවිතේ එච්චර කරදර දුක් විඳලා සාර්ථකත්වයට ළඟා කරගත්ත ගමන් ඔය වගේ එයාව හැලු කරන එක නම් කනගාටුවට කරුණක්. අවසානයේ කියන්නට එක දෙයක් ඇත. සිංහල අපේ කියමනක් වන කූඩැල්ලා බෙට්ටේ මත තියන්න බෑ කියන කියමන සිහි ගන්වමින් රණු මොණ්ඩාල් තමන්ගේ තරුම පෙන්වමින් තිබෙන බවත්, හැකියාවන්ගෙන් කොතරම් පරිපූර්ණ වුණත් කෙනෙකුගේ සැබෑ අතුලාන්තයේ කොයි මොහොතක හෝ එළියට පැමිණෙන බවත්, ඇය විසින්ම මුළු ලෝකයටම පසක් කරමින් සිටින බව පමණක් අපිට පෙනෙන්න නැත. රණාගාඩ් දුම්රිය වේදිකාවේ කුණු කඳ ගසමින් වැරහිලි ඇඳගනිමින් සින්දු කියපු රණු මොණ්ඩාල් කිසියම් පුද්ගලයෙක් විසින් ඇගේ ගීත වීඩියෝ ගත කරලා සමාජ මාධ්‍යයට මුදා හැරපු නිසා මුළුමහත් ලෝකයේ තුලම ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා ඉන්නවා. එය ඇගේ වාසනාවකට හෝ පෙර පිනකට ලැබුණු දෙයක් ලෙස තමයි හැමදෙනාම දකින්නේ. නමුත් කෙසේ වෙතත් තමුන්ට ලැබුණු ගෞරවය, තමන්ට ලැබුණු කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඇයට පුළුවන් කමක් නැහැ. මන්ද ඇයට සමාජ දැනුමක්, සමාජයේ හැසිරිය යුතු අවබෝධයක් ලොකුවට ඇය තුළ පිහිටලා නැහැ. මන්දය දුප්පත් කාන්තාවක් විදිහට සමාජය තුළ හැසිරිච්ච ඒ හැසිරීම ඇයට මේ සුපිරි ජීවිතයේදීත් අතරින්න බෑ. චර ඇඳුම් ඇඳලා ජුවලරි දාගෙන සුපිරි පන්නේ කියලා පෙන්වන්න හැදුවට ඇය තාමත් ආකල්පතින් හරිම දිලිඳුයි. ඒ ආකල්පතින් දිලිඳු බව ඇයට ලැබුණු මේ සියලු සැප සම්පතක්ම වගේම ජනප්‍රියත්වයක් නැති වෙන්න හේතුවක් වෙයි කියලා අද වන විට බොහෝ දෙනෙක් කතා කරනවා. කෙසේ වෙතත් තමන් ආපු තැන මුල අමතක කරන්න කවුරුවත් හොඳ නැහැ. එනිසා ඉන්දියාවේ ගීත කෝකිලාවිය බවට පත්වෙච්ච රණු මොණ්ඩාල් අද වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. එනිසා සියල්ලක්ම හරි විදියට තේරුම් අරගෙන රණු මොණ්ඩාල් ජීවිතේ මේ ලැබිච්ච වාසනාවන්ත ගමන යනවනම් ඇයට සමාජය තුළ හැමදාමත් ජනප්‍රිය ගායිකාවක් විදියට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙනවා. කොහොම වුණත් රණු මොණ්ඩාල්ගේ මේ සිතිය මුළුමහත් ලෝකෙ ඉන්න හැම දෙනාටම ලොකු පාඩමක් කියලා දෙනවා. කිසිම විටක, කිසි දිනක තමන් ආපු ගමන් මග මුල අමතක නොකළ යුතු බව මේ කතාවේදී කාට කාටත් හොඳ ආදර්ශයක් වෙනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝවටත් ලයික් එකක් දාලා ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
ඒ වගේම කුඩා සීනුව එබොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.